හැමදාමත් රසයේ වෙදෙන සිකුරාදා නුගසවනින් අපි අද රසවත්ම රසවත් හරිම ලේසියෙන් පහසෙන් ඔබට හදාගන්න පුළුවන් දේවල් ගැන කියන්න ලෑස්ති වෙන්නේ ප්‍රවීණ සුපවේදිනී සරෝජා ඇන්තනී සින්න අපිත් එක්ක අයිබන් අයිබන් තේජා සරෝජා කාලෙකට පස්සේ මේ ලේසිම දෙයක් අපිට අරන් ඇවිත් තියෙනවා මොකද කියන්නේ ලේසි වගේම තේජානේ නෑ මේ කාලේ ගොඩක් අයද විඳන් කරලා කරන්නත් බෑනේ ඒකත් එක්ක ලේසි මේ කාලේ ළමයිට ස්කූල් එක ගෙනියන්නත් අංගවකලට ටෝස්ටර්ස් නැති අයට ඒ වගේම පහසුවෙන් හදන්න පුළුවන් රස එකක්. ඒ කියන්නේ මේකද කියන්නේ සෑන්ඩ්විච් ටෝස්ට් එකක්. සෑන්ඩ්විච් ටෝස්ට් එකක්. එහෙනම් අපි බලමු සෑන්ඩ්විච් ටෝස්ට් එක කොහොමද හදන්නේ කියලා. දැන් අපි සෑන්ඩ්විච් ටෝස්ට් එක අපි දන්නවා ටෝස්ට් කිව්වම මතක තියාගන්න පානක ටෝස්ට් වෙන්න ඕනේ. ඒත් අපි දැන් පානක ටෝස්ට් වෙන්න මම මේ ඇත්තටම මේක ටෝස්ට් එකේ දාලා ගෙනාවේ මේ වෙලාවේ මොකද මට දුරයි නම් ගෙන ඉඳා. නමුත් මෙතන අපිට අවස්ථාවක් නැහැ ලිප් භාවිත කරන්න. අපිට කරන්න පුළුවන් පාන් පෙත්ත අරගෙන බත චුට්ටක් තිය හැඳක් ඉත දාලා අපි ලිප උඩ ටිකක් මද ගින්දරෙන් මේ ටෝස්ට් කරලා මේක දෙපැත්ත පපානක හදාගත්තම අපිට මෙන්න මේ වගේ එනවා. රන්වන් පාට ටික රන්වන් පාටනේ. හැබැයි ඉතින් මම කියන්න ඕනේ මේ ටෝස්ට් එකම අපි දන්නවා කවදාක නිමල කන්නේ නෑ රසනේ කන්න ඕනේ. අපි අර ක්‍රස්ටි කරස් කරස් වගේ රස තේරෙන්න ඕනේනේ. ඉතින් අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට මම මේක කරලා ගෙනාවේ. නමුත් ඔයගොල්ලන් ගෙදර රස්ටින් මේක හදලා රස්ටින් කන්න ඕනේ. අපිට අවශ්‍ය වෙනවා මේකට බිත්තර තුනක්. චීස් අපිට පුළුවන් ඒකත් විදිහම වැඩි චීස් නැතුව මේක හදන්න පුළුවන්. අපිට මොසරෙලා චීස් එකක් ගත්තොත් අපිට පොඩක් අර සෑන්ඩ්විච් එක රස්නෙන් කද්දී අර පීට්සා වල වගේ ඇදෙන සුගතියක් එනවා. ඒක සාමාන්‍ය ෂෙඩා චීස් එකක් මම ගෙනලා තියෙන්නේ. ඒ වගේම අපිට තක්කාලි පෙටි අවශ්‍ය වෙනවා. ඒ වගේම බටර් චිලි ෆ්ලේක්ස් කියන අපි කැලි මිරිස් ලුණු ගාම්බරිස් අවු මිරිස් අපිට ඕනේ නම් ගන්න පුළුවන්. මම ගෙනාවේ නෑ අවු මිරිස් චිලි ෆ්ලේක්ස් තනින්ද ලුණු පාස්ලි අපි සෑර අපි ෆ්ලේවර් එකට හර්බ් එකක් ගන්න පාස්ලි රයිට් ඒකම දැන් මේකට තියෙන මෙහෙම අපිට දැන් ටෝස්ට් එකක් නැති ඉන්න අපිට ඕනේ මේ වගේ නෝන් ස්ටික් සාස්පනක් අවශ්‍ය වෙනවා මොකද අපිට ඔම්ලට් එකම හදපුවම මේක ලස්සන ගැලවෙන්න ඕනේ ඉතින් ඒකින් හොඳට ගලවන්න පුළුවන් වෙන අපි මේකට බටර් ටිකක් ගා ගන්නවා මේ විදිහට ඉස්සලාම හොඳට අපි මේ හැන්දක් විතර කිව්වේ ඒකයි මේ විදිහට හොඳට non-stick pan එකේ මේක ගලවන්න පුළුවන් අපි කියන මේකට heavy bottom අඩිය ගොරෝසු එකක් සාස්පනක් වෙන මොන එක පිය යුතු දෙයක් නැත්නම් ගලවෙන්නේ නැහැ ඔම්ලට් එක right අපිට ඊට පස්සේ අවශ්‍ය වෙනවා බිත්තර තුනක් මම අවශ්‍ය නැහැ කිව්වා මේ බිත්තර තුනට අවශ්‍ය වෙන්නේ පාන් පෙති හතරක් අපිට වෙනවා දැන් මේ ඔයගලගේ මේකේ විශ්කම්බය අනුව අපිට දාන්න පුළුවන් විදිහට ගන්න ඕනේ පාන් පෙත හදාගන්න ඕනේ. ඒකද මගේ පාන් පෙති ලොකු පාන් අගත්ත ඉන්න මම ටිකක් පොඩක් කපලා අයින් කරා මේකට සෆිෂන් මේ අවශ්‍ය වෙන විදියට. රයිට්. ඊට පස්සේ අපි ඉස්සලාම මේක අපි බීට් කරනවා මේ බිත්තර තුන. රයිට්. මේ බිත්තර තුන බීට් කරනවා මේ විදියට. අපිට පුළුවන් මේකට දාන්න පුළුවන් බිත්තරේ හොඳට බීට් කරගන්න ඕනේ. ටික සාමාන්‍ය බිත්තර මේති ගොඩාක් ඔය පෙනෙන්නම අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි භාවිත කරනවා මේකට ලුණු ගාම්බරිස්. රයිට්. ලුණු ගාම්බරිස් අපිට පුළුවන් සෑරාණු අවු මිරිස් තෝරන දාන්න පුළුවන්. මම දැන් චිලි ෆ්ලේක්ස් දාන ඉඳ කැලි මිරිස්. කැලි මිරිස්. ඒ වගේම අපිට පුළුවන් රතු ලුණු හරි බී ලුණු හරි පොඩියට කපලා මේකට දාන්න පුළුවන්. එළවලු වර්ගයක් උන දාන්න පුළුවන්. මේකට ඕනම දෙයක් මෂ්රූම් දාන්න පුළුවන් අපිට කැරට්. කැරට් ඕන එකක් දාන්න පුළුවන්. පස්ස අපි ඔකට දානවා පාස්ලි අපි දන්නම් කිස්සම අන්තිම මොහොත තමයි කපන්න ඕනේ මේවා කපලා තියන්නේ සාමාන්‍ය ෆ්ලේවර් එක එන්න ලාස්ට් මිනිත් කරන්න ඕනේ මේවා ගෙදර වවා ගන්න උනත් පුළුවන් නේද දැන් නම් ඉතින් හැමදේම අපි කිව්වා වගා කරගන්න අවශ්‍ය කාලයක් ලැබිලා තියෙන එකින්ද පුළුවන් තරම් වගා කරන්න කොක හොඳම ලස්සන බීට් එක දැන් මේක ඇවිල්ලා ඇත්තටම ඕම්ලට් එකක් වගේ අපි දැන් මේක රත් කළාද අපිට මෙතන පහසුකම් නැහැනේ මේක රත් වෙලා ලාවට මද ගින්දරේ අපි මතක තියාගන්න හෙවි බොටම් එකක් වෙන්නත් ඕනේ අපි මේ ඔම්ලට් එක වෙන්න මෙහෙම දානවා රයිට් බිත්තර තුන ඔහොම දානවා දාලා දැන් මේක චුට්ටි මිනිත්තුවක් විතර ඔක බහැදෙන්න දීලා මේ පාන් පිටි දෙකක් අපි මේ හරියට පොඩ්ඩක් මැදින් පොඩි ඉඩසක් හිටින්න මෙන්න මෙහෙම කළා මේක හදපුවම දැන් මේක හැදෙනවා හැදුනම මෙන්න මේ වගේ රයිට් ඊට පස්සේ
මෙන්න මේ විදිහට තමයි එතකොට එන්නේ. එතකොට එන්නේ ওই විදිහ. දැන් අපි පොළොමු මේ මේක බලමු. මේක මම ගලවලා ගන්නවා. මේක මෙතන මෙන්න බලන්න. අපි චීස් දැම්මේ නෑනේ. නෑ 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 ඉන්නේ නෑ චීස් ගැන අවස්ථාව තමයි එන්න තියෙනවා. කන්න හදිස්සියේනේ. මේක අපි මෙහෙම ලස්සනට මේ ගැලවුණානේ. මේ පැත්ත හරවමු. හරි. හරි. මේක ඔය චුට්ටක් ඔය පැත්ත අන්න මට උදව්වකුත් එනවා. දැන් අපි දන්නා මේක මෙන්න මෙන්න හරි. ඊට පස්සේ අපිට පුළුවන් පොඩ්ඩක් මේක අපි දන්නවනේ තක්කාලි වලට ලුණු ගම්බිස් ටිකක් කාව රහයි කියලා. මොන්නේ විදිහට දාන්න. ගම්බිස් ටිකක් දාන්න. මේ දැස සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන නිසා ලේසියට හදිසියට දැන් මොනද? අරන් යන්න. අපුලේ මම කොයි චීස් දාන්නද කියලා එන්න බලන්න. දැන් අපි මේ පහසු ක්‍රමයකට ලස්සනට හොඳට දැන් ඔයගොල්ලෝ මෙතන ගණන් දේවල් කතා කරන්න අමාරුයි. මොකද මේ ටිකේ ගොඩක් අට අමාරු තත්ත්වයක් තියෙනවා. චීස් දාන්න අවශ්‍යතාවයක්වත් නැහැ. චීස් දැම්මම මතක තියාගන්න මෙතන මූසරලා චීස් දැම්මනම්. හරිද? අපි මේක දැන් ඊට පස්සේ දැන් ටෝස් කරන්න නැහැ. ඊට පස්සේ මේක මෙහෙම කරලා ප්‍රෙස් කරලා අපි මේක ආයේ තියනවා මොකේද? ෆ්‍රයි පෑන් එකේ. අන්න මේ විදිහට බටර් ටිකක් දාලා මේක තියලා ඊට පස්සේ ආයේ මේ පැත්තේ චීස් එක දෙනවා. ටිකක් රත් වෙද්දී ආයේ මේ පැත්ත හරවමු. දැන් ඕක ආවට පස්සේ ඕක පැත්තකින් තියමුකෝ අපි දැන්. මේක තමයි තව එක හැදෙන්න ඕනේ චීස් එක උණු වෙලා මගේ යන්න ඕනේ නේ. මේක ෆුලි කම්ප්ලීට් එකක්. ඒ කියන්නේ ෆුලි කම්ප්ලීට් කියන්නේ තව එක වැඩයි තියෙන්නේ. දැන් තියෙන කපන්න. ආ කපන්න. මම ඔම්ලට් එක තියෙනවා. මම කන්න කියලා. ආ ඊට පස්සේ අපි මේක කපනවා. දැන් මොකද? හැබැයි මේක දැනි හරි රස තියෙන්නේ කොහොමද දන්නද? මේක ඇත්තටම රස රසනේ. නමුත් අපිට රසනේ පිළිල කරන්න බැරි හේතුවයි. මේ වෙලාවේ මෙතන ඒක කරන්න බෑ. මේ අවස්ථාව නෑ. ඒ කියන්නේ අපිට ඒව පහසුකම් කරන්න අමාරු. හරි අපි අයිත් ඉක්මනටම රෙසිපි එක මතක් කරමු. මේ ගමම අපිට අවශ්‍ය වෙන බිත්තර තුනක්. බිත්තර තුනයි ඒ වගේම ලුණු මේ සැන්දක් මේ තනි භාගයක් හරි අපිට අවශ්‍ය වෙන විදිහට අපිට පුළුවන් ලුණු ගම්බරිස් චිලි ෆ්ලේක්ස් කැලිමිරිස් තක්කාලි පාස්ලි අපි ඔම්ලට් එක හැදුවා. ඒ ඔම්ලට් එක දැම්මේ බිත්තර තුනයි කැලිමිරිස් ලුණුයි ගම්බරිස්ුයි මොනවාද කියන්නේ පාස්ලි පාස්ලි පොඩි කපලා දැම්මා. ඊට පස්සේ ඒක ඔම්ලට් එකක් වගේ අපි හොඳ ලුණු සහ ගම්බරිස් සහ බලලා ඉවරන ඒක අපි රත් කරපු හෙවි pan එකට දාලා මැදියම ඒක මීඩියම් හීට් එකකින් ඔම්ලට් එක හැදෙන්න දාලා ඊපස් අපි ඔම්ලට් එක අනිත් පැත්තට හැදුවා. හරිය ඔම්ලට් එක නැමුවා. නමලා ඉවරලා අපි කරපු දේ ඒක උඩින් ටොමැටෝ සෝස් දාලා ලක්කඩ සෝස් දාලා බ්‍රෂ් කළා. අපිට පුළුවන් ඒ අතුරුතුර හැම ඕන දෙයක් දාන්න පුළුවන්. ඩිජෝන් මස්ටඩ් එකක් දාන්න පුළුවන්. අපිට ඕන එකක් දාලා දෙලා ඊට පස්සේ ආයි චීස් එක උඩින් තමයි පාපෙක් තිබ්බම අපි ආයි ලිපි තිබ්බම ඒක රසන එන ඉඳ චීස් එක උඩින් ඇල වෙනවා. ඒතර සපෝට් එකක් එනවා. එතකොට ඔයගොල්ලන් කන්න උනේ මේක ක්‍රස්ට් එක තියේදී ක්‍රිස්පි. අපි දන්නවා කරස් කරස් වගේ. මේකට කියන්නේ ටෝස්ට් එකක්. රයිට්? එතකොට මේක අපි ඇවිල්ලා හැමදාම හදලා ඔම්ලට් එකක් තියලා ගන්න වැඩි මේක හොඳට අර රසයෙන් ගද්දි අර චීස් එක දිය වෙලා රසයෙන් ගද්දි ඇත්තටම ඒකේ හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. කතා කරන අතරේ මම හොරෙන් කනවා. හැබැයි ඕක ටිකක් අර පානක දැන් ටිකක් හම් වෙලා වගේනේ. ඔය කන්න ඕනේ රසනේ. ඒ වුණාට සරෝජනේ හදුවේ රසනේ වෙන්න ඕනෙත් නෑ. හොඳයි බොහොම ස්තුතියි. නං රසවත්ම රසවත් සැන්ඩ්විච් එකක් හදිසියට ඔබට මේ උදේට හදාගන්න දරුවන්ට ගෙන යන්න බොහොම පහසුයිනේ. බොහොම ස්තුතියි සරෝජාන්තනී අපිට අද මේ රසවත් සැන්ඩ්විච් එක හදාගෙන ආවට. ඉතින් කියන්න ඔබේ දුරකථන අංකය 0703588152. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධව මට කතා කරන්න පුළුවන්. හරි අපි එහෙනම් ගීතයක් අහලා ඉක්මනට මෙන්න.